ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් වාත් සිරස්තල පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ඉතිහාසගත වෙයි රන් පදක්කම දශම 12න් සහ රිදී පදක්කම දශමෙන් අහිමි වෙයි යොපුන්ට ලෝකඩ පදක්කම පෙරා තරඟාවලියේදී පාලිතට රිදී පදක්කමක් බස් ගාස්තු අද රෑ 12 සිට 15ට අවම ගාස්තුව 34යි ඉන්ධන නැව් ළඟ පාතක නැහැ ආපු ඩීසල් නැවට ප්‍රමාද ගාස්තුව ඩොලර් ලක්ෂ 5කටත් වැඩි යලිත් විශාල ඉන්ධන අර්බුදයක් අත ළඟ ආනන්ද පාලිත කියයි ගෝටා ගෝගම ඉවත් කිරීමට එරෙහිව රීඩ් පෙට් සම් 4ක් පැතුම් කර්නල් ටැප ජෝසෙෆ් ස්ටාලින් බලන්න සජිත්‍යයි ස්ටාලින් ඇතුළු අරගලකරුවන් වහන් නිදහස් කරනු රට පුරා උද්ඝෝෂණ ස්ටාලින් අත්අඩංගුවට ගැනීම ගැන ජාත්‍යන්තරයේ අවධානය සින්ඩ්‍රෙල්ලා සහ ස්ලීපින් බියුටි සුරංගනා කතා කියමින් ඩ්‍රැකියුලාට රඟපාන ජනපති රනිල් ගැන අද ටෙලිවැකියෙන් දෙවන එලිසබත් මහරජිනගෙන් ජනපති රනිල්ට සුබ පැතුම් චීන තානාපති ජනපති හමුවේයි සජිත්ගෙන් රජයට රතු එළියක් සර්වපාක්ෂික ආණ්ඩු හදන්න හිටපු ජනපති මෛත්‍රී වත්මන් ජනපති රනිල් හමුවේයි පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක් ඊයේ හිමි වුණා. මේ මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු ලෝකඩ සහ රෙදි පදක්කම් ශ්‍රී ලංකාවට දිනා දෙමින්. එයානෝ මීටර් 110 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට දහවන ශූර යුපුන් අබේකෝන් සමත් වුණා. පාලිත බණ්ඩාර පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ පෙරා තරඟාවලියේ කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් රෙදි පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා. Starter's orders, don't want any noises. Clicking of cameras sometimes is a problem, but එංගලන්තයේ බර්මිංහෑම් නුවරදී පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකීය නාමය අද ඉතිහාසයට එක් වුණා. Good start there from Amanyala. He's got the jump on Sabina at the moment. Amanyala's going away with this one. He will not be caught. This is justice for the man who couldn't do himself justice. A-meter Siya Pirimi Dhawana Isawwe Lokata Padakkama Dhawana Shura Yupun Abekon Himikara Ganeemat Samagai. And Yupun Abekon of Sri Lanka, a bronze medal. ශ්‍රී ලංකීය නාමයේ ලෝකයේ තුල මෙලෙස රන් අකුරින් ලියු යුපුන් අබේකෝන් ඉතිහාසයට එක්ුණේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලකදී මීටර් 110 වන ඉසව්වෙන් පදක්කමක් දිනු පළමු ශ්‍රී ලාංකිකයාද බවට පත්වෙමින් එසේම පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙලකදී මීටර් 100 ඉසව්වේ අවසන් තරගයකට සහභාගී වී ඉන් පදක්කමක් දිනු පළමු ආසියානු ක්‍රීඩකයා ලෙසද යුපුන් අබේකෝන් වාර්තාපොත් අතරට එක්වීම සුවිශේෂී අවස්ථාවක් ශ්‍රී ලංකීය නාමයේ ලෝක ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් කරමින් ලෝක දහවන ශූර යුපුන් අබේකෝන් තුන්වන ස්ථානයේ දිනා ගනිමින් සිය තරගයේ නියම කළේ තත්පර 10.14කින්. සතුරුයි මොකද අපේ මේ අවුරුද්දේ ප්ලෑන් එකෙන් එකක් මේක කොමන්වෙල්ත් ෆයිනල් එකක් සෙල්ලම් කරන එක. ඉතින් ඒක මං කරා සෙමියේ. ඊළඟ බලාපොරොත්තු අපි ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සරහට යම්. මේකෙන් පස්සේ මං හිතනවා මම මෙච්චර කල් කියපු දේවල් දැන් සමහරු එක සමහරු එච්චර හිතුවේ නැහැ මම මේ නිකන් ඔය කියනවා වෙන්න ඇති කියලා හිතන්න ඇති නමුත් එයාලට මම හිතනවා මම මේ විදිහට මෙඩල් එකක් අරගෙන මම පෙන්නලා කියපු දේවල් ඇත්ත කියලා මම පෙන්නවා කියලා මම හිතනවා මේක මන් දුවනකම් බලන් හිටපු හැමෝටමයි ලංකාවටයි මගෙන් පොඩි දෑග්ගා ගොඩක් ස්තුතියි මම ඒක හිටියට මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පෙරා තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකීය ක්‍රීඩක පාලිත බණ්ඩාරද ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දීමට අද අලුයම සමත් වුණා ඒ තමන් සහභාගී වූ කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට ලබා දෙමින් in second at the moment we're just waiting to
ගාලු මෝදර විරෝධතා භූමියෙන් විරෝධතාකරුවන්ට ඉවත් වීමට පොලිසිය ලබා දුන් නියෝගය අත්හිටුවන ලෙසට අභියාචනා අධිකරණයට රිට් පෙත්සම් 4ක් ඉදිරිපත් වී තිබෙනවා. අරගලකරුවන් පවසන්නේ තමන් මේ මොහොතේ අරගල භූමියෙන් නිවත් වෑමට සූදානම් නැති බවයි. මේ අතර අත්අඩංගුවටගත් ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනවා. පසුගියදා අත්අඩංගුවටගත් පැතුම් කර්නට අප හිමි වුණා. ගාලු මෝදර ගෝඨාගෝගම අරගල භූමිය හා ඊට ආසන්න ප්‍රදේශවල නීතියට පටහැනිව සිටින සියලු දෙනා හෙට හවස පහට පෙර එම ස්ථානෙන් අනිවාර්යෙන් ඉවත් විය යුතු බවට කොටුව පොලිසිය ඊයේ නියෝග කළා. සදාන උපදේශ අනුව කටයුතු නොකරන අයවලුන් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගොල් ලබන බව මෙයින් දන්වා සිටිමි. කෙසේ වෙතත් පොලිසිය විසින් ගෙන තිබෙන මෙම තීරණය ක්‍රියාත්මක කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස අභියාචනා අධිකරණයට පෙත්සම් 4ක් ඉදිරිපත් වී තිබෙනවා. අදාළ පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ පූජ්‍ය මිරහවත්තේ කාශ්‍යප හිමි, ඉරෝෂ් අල්පොන්සු, අසංක අබේරත්න හා ලහිරු ඇන්ටන් ප්‍රනාන්දු යන අයයි. ඔවුන් එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා, නාගරික සංවර්ධන අධිකාරිය හා නීතිපතිවරයායි. ගෝඨාගෝගම අරගල භූමිය දින 120ක් පමණ ක්‍රියාත්මක අතර එහි කිසිදු සාමය කඩවීමේ සිද්ධියක් හෝ නීති විරෝධී ක්‍රියාවක් වාර්තා වී නැති බවයි පෙත්සම් කරුවන් සඳහන් කරන්නේ. කෙසේ වෙතත් අරගලකරුවන් මෙම නියෝගයට එරෙහිව ඊයේ ගාලු මෝදර පිටියේදී පන්දම් දල්වා විරෝධතාවේ නිරත වුණා. එසේම තවත් පිරිසක් පොලිසිය කළ දැනුම් දීමට අනුව අරගල භූමියේ තිබූ සිය අට්ටාල ඉවත් කර ගනිමින් අරගල භූමියෙන් ඉවත් වුණා. රනිල් වික්‍රමසිංහ මහත්මයාට මම කියනවා, ඔබතුමා අරගලයට පින් සිද්ධ වෙන්නම තමයි ජනාධිපති වුණේ. එහෙමනම් ඔබතුමාට අගමැති වෙලා තියද්දී හොඳ වෙච්ච අරගලය ජනාධිපති වුණාම 21 රෑ ගහලා 22 වෙනකන් ඉවස ගන්න බැරි වෙච්ච ඔබතුමාට ඇයි අරගලය දැන් නරක්ුණේ? ඇයි මේ විදිහට මේ මිනිසුන්ව මර්ධනය කරන්න යන්නේ? දැඩිව හෙලා දකිනවා මේ මර්ධනය නැවැත්විය යුතුමයි. අපේ අරගලය එතනින් එහාට මේක දිගට තිබෙනවා. ඒ නිසා මේ මැද්දට තමයි උඹලගේ මර්ධනය මේ කඩා වැදුනේ. අපි ඒක ආපස්සට හරවනවා. සෙල්ලම් නටන්න ලෑස්ති වෙන්න එපා. මේ අතර ගාලු මෝදර අරගල භූමියට නායකත්වය දුන් ප්‍රධාන පුද්ගලයෙකු ලෙස සැලකුණු ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් ඊයේ අත්අඩංගුවට ගැනුණා. පසුගිය මේ මාස 28 වනදා පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝග කඩකිරීමේ සිද්ධියක් මුල් කරගනිමුනොයි මොහු අත්අඩංගුවට පත් වුණේ. ජෝසප් ස්ටාලින් ඇතුළු අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව අද රට පුරා උද්ඝෝෂණ පැවැත්තුණා. රනිල් හිතනවා නම් මෙවැනි අරගලයකින් මේක නිම කරන්න කියලා දෙන්න. අද අරගලය නැවත විදියකට ආරම්භ කළා. ඒ නිසා ජෝසප් සහෝදරයා පමණක් නෙවෙයි සියලු අරගල කළුවන් නිදහස් කරන තුරු පහ පාරේ මැරී වැටෙන තුරු සටන අත්තරින් නැහැ කියන එක ප්‍රකාශ කරනවා. ගෝට පන්නපු අපිට රනිල මොන කජ්ජෙද්ද? උඹලගේ ව්‍යවස්ථා, උඹලා හදාගත නීති පොත් ඔවත් දැන්ටමත් පැත් 20ක් ගහලා ඉවරයි. මේ ඉවසියට වෙන්ද උද්ඝෝෂණේ සමන් රත්නප්‍රිය තිටියා. ඒ සමන් රත්නප්‍රියට අධ්‍යක්ෂක ජෙනරාල් ධූරේ දෙන වෘත්ති සමිති සම්බන්ධයෙන් ජෝසප් සහෝදරයා හිරගෙදට දාන අප්‍රේල් 28 අරගලයට රනිල් වික්‍රමසිංහ යටින් ඉඳන් උදව් කරා. යටින් ඉඳන් සහයෝගය දුන්නා. ඒ අරගලය කරන්න අපිව උසිගැන්නුවා. එහෙනම් රනිල් වික්‍රමසිංහව ඉස්සල්ලා අත්අඩංගුවට ගන්න. ඒ වගේම වෘත්ති සමිති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අපිත් එක්ක එක පේලියට හිටියා. අත්අඩංගුවට ගන්න පටන් ගන්න ජනාධිපතිගෙන් රනිල් රාජපක්ෂ බේරගමු ගනුදෙනුව. අපි ලෑස්ති හැප්පෙන්න, අපි ලෑස්ති ගනුදෙනුව බේරගන්න. මේ මර්ධනය නවත්තලා ජනතාවට රටක් දිනා ගන්නකම් මේ අරගල අපි අකණ්ඩව ඉස්සරහට යනවා කියන පණිවිඩයද අපි උඹලට කියනවා. මර්ධනයේ අතිසි නීති, මර්ධනයේ අතිසි නීති. ඉවර වේවිද රාජ්‍ය රටේ? මේ අතර අත්අඩංගුවට පත් ජෝසප් ස්ටාලින්ගේ සුවදුක විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද කොටුව පොලිසියට පැමිණියා. ඒ අනුව ජෝසප් ස්ටාලින් කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට ඔහුගේ නිල නිවසට රැගෙන ගොස් තිබෙනවා.
ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ වාර්තාකරු මේරි ලෝල ප්‍රශ්න කර තිබෙනවා. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්න අය ප්‍රකාශ කර තිබෙන්නේ කිසිදු විටකදී ඔහුට දඬුවම් ලැබිය යුතු නැති බවයි. මානව හිමිකම් ආරක්ෂකයින්ට සහාය දිය යුතු බවත් ඇය ඉන් පෙන්වා දී තිබෙනවා. මේ අතර යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ජිනීවා මානව හිමිකම් කාර්යාලයට ලිපියක් භාර දී තිබෙනවා. ඒ අරගලකරුවන් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට මැදිහත් වන ලෙස ඉල්ලමින් අපි මෙතනට තනියම හරි පුංචි කණ්ඩායමක් විදිහට ආවේ අපේ යුතුකම ඕගොල්ලෝගේ යුතුකම ඉෂ්ට කරන්නයි. අරගල කරුවන් අත්අඩංගුවට ගැනීම සහ මර්ධනය කිරීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේදීද අදහස් පළ වුණා. තමුන්නාසයට යම් කම්පනයක් ඇති තමුන්නාසගේ නිවසට කරපු අපරාධයක්. මේ අන්නේ ඒවා තමයි ප්‍රචණ්ඩත්වය. අන්නේ ප්‍රචණ්ඩත්වය කරපු කට්ටියට විරුද්ධව ක්‍රියා කරන්න අපි වචනයක් කටහොල්ලන්නේ නැහැ. අර ඇති අමතිවරුන්ගේ ගෙවල් ගිනි තියපු අය, ආයතන ගිනි තියපු අය, එක්කෝ ජනාධිපති මන්දිරයෙන් බඩු හොරකම් කරපු ගියපු කට්ටියට ඒ වෙනුවෙන් අපි කතා කරන්නේ නැහැ. නමුත් පෞසුගේ කාලේ මේ අරගලයට සම්බන්ධ වෙලා ඒ අරගලයට එක නොයෙකුත් විරෝධතා වැඩපිළිවෙලට ගෙනිච්ච සාමකාමී මිනිස්සුන්ට දඬයක් කරන්න එපා. මේ අරගලේ නොතිබුණා නම් අද ඔබ ජනාධිපති නෙවෙයි. එක සැරේටම එතුමා ආපු ගමන් එතුමා ගෝ හෝම් කියන්නේ නැතුව අපි මාස දෙක බලමු. මාස දෙක, ඒ මාස දෙක ඇතුලේ එතුමා ඒ වැඩේ හරියට කරන්නේ නැත්නම් එතුමට කරන්න බැරි නම් අපේ රට අපිට ඕන මහජන අරගලයට ඉන් පස්සේ එකතු වෙන්නේ අපි. ඒ නිසා කෙටි කාලයක් අපි එතුමට දීලා බලමු. අරගලයට මුවා වෙලා යම් ආකාරයකට යම් යම් කණ්ඩායම් කරපු ප්‍රචණ්ඩත්වය අපි දැඩි ලෙස හෙලා දක්වනවා. හැබැයි ඒ මුවාවෙන් තවදුරටත් වෘත්තීය සමිති මර්ධනය කරන්න, අරගලයේ මර්ධනය කරන්න, ඒ වගේම විරෝධතා මර්ධනය කරන්න ආණ්ඩුව නීතිය පාවිච්චි කරනවා නම් වැරදි. මං කියන්නේ මර්ධනෙන් ජනතාව දිනා ගන්න බෑ. අරගල ඔක්කොම පිටිපස්සේ තියන්නේ හොරු පන්නමු, හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමු, හොරා කාපුව නැවත පවරාගමු. දැන් අද වෘත්තීය නායකයෙක් වෙච්ච ජෝසප් ස්ටාලින් සහෝදරයව අත්අඩංගුවට ගන්න දිනවා. හොරෙද්ද නෑ, හොරා කාපුව කියලා දෙයක් ගන්න තියනවද නෑ. දැන් මහයක රනිල් හොරු එකතු වෙලා හොරු අත්අඩංගුවට ගන්න ඕන කියපු මිනිස්සුන්ව, හොරා කාපුව නැවත පවරා ගන්න ඕන කියපු මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න. අර තවෘතිය සමති නායකයේ කොඩියක් තිබෙන ළඟ තියාගෙන හිටියා කියලා එතුමා රිමාන්ඩ් කරලා තියෙනවා. මේ ජනාධිපතිතුමාම කියනවා ජනාධිපතිවරයාට අතිගරුත් ඕනේ නැහැ, කොඩිත් ඕනේ නැහැ, සින්දුත් ඕනේ නැහැ කියලා. ඇයි එහෙනම් මෙයාව ගත්තේ? තව එක්කෙනෙක් ගන්නවා ජනාධිපතිවරයාගේ වියර් වීදුරුව ගත්තා කියලා. මහානේ මෙහෙමද අරගලයක් මර්ධනය කරන්නේ? මේ රටේ නීතියානුව අද විතරක් නෙවෙයි ඉතිහාසයේ පවා පොදු දේපළ පනත යටතේ පොදු දේපළකට ඇතුල් වෙලා ඒකට අලාභානි කරනවා නම් ඒක පොලිසියේ තියෙන ක්‍රමවේදය අනුව ඔවුන් අත්අඩංගුවට අරගෙන ඔවුන් ඉදිරිපත් කරන අධිකරණයට. ඒ වගේම තමයි අපි කියනවා අද හදිසි නීතිය අපි සම්මත කරගන්න සහයෝගය බොහොම පැහැදිලිව අපි පක්ෂයක් හැටියට දුන්නා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රජ කරවන්න. පාර්ලිමේන්තුව ඇතුළෙත් පොදු දේපළ, ඒ වගේම එළියේ තිබුණත් පොදු දේපළ බොහොම පැහැදිලිව. හැබැයි පාර්ලිමේන්තුවේ කතානායකවරයාට බලයක් තියෙනවා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා පොදු දේපළ යටතේ අවශ්‍ය කටයුතු කරන්න. ඒක කතානායකවරයාගේ වගකීම. නීති ක්‍රියාත්මක වීම මගේ වගකීමක් නෙවෙයි ඒක. රජයේ හිංසාකාරී සහ මර්ධනකාරී පිළිවෙතින් බැහැර නොවුණහොත් ප්‍රචණ්ඩත්වයෙන් තොර මහජන ව්‍යාපාරයකට ප්‍රවේශ වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ සර්වපාක්ෂික එකමුතුව මැයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් තමන් සිතන මතයක, තමන් විශ්වාස කරන දේශපාලන ගමනක නිදහස්ව නිවහල්ව රැස්වෙන්ඩ, උද්ඝෝෂණය කරන්න, පාදයාත්‍රා යන්න ප්‍රචණ්ඩත්වයෙන් තොරව ඒ නිදහස් නිවහල් අයිතිය ක්‍රියාත්මක කිරීමේ ඒ වරප්‍රසාදය මේ රටේ 120%කට අධික වූ ජනතාව තුළ තිබෙනවා. ඒක කිසිම කෙනෙකුට උල්ලංඝනය කරන්නට බැහැ. නමුත් අද වෙන විට බියකරු, භීෂණකාරී රාජ්‍ය ම්ලේච්ඡත්වයක්, රාජ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙන ආකාරයට මේ රජය තමන්ගේ කටයුතු ක්‍රියාත්මක කරනවා. එය අපට කිසිසේත්ම අනුමත කරන්නට බෑ. අපි නිදහස් නිවහල් සාමකාමී ප්‍රචණ්ඩත්වයෙන් තොර මහජන ව්‍යාපාරයකට අපි ප්‍රවේශ වෙනවා මේ රජය මේ හිංසනෙන් බැහැර නොවුනොත්. ජනාධිපති එතුමන්ගේ රාජාසන කතාව, ඒකේ අඩංගු කාරණා පිළිබඳව අපිට විවේචනයක් කළ හැකි කිසි දෙයක් නොමැති බවත් අපි කියා සිටිය යුතුයි. ඒක අපි අගය කරන බවත් අපි කියා සිටිය යුතුයි. නමුත් එතුමන් මේ විකෘති වෙච්ච පාර්ලිමේන්තු සංයුතිය තුල
ඒ ග්‍රහණය තුල එතුමන්ගේ චේතනා කොච්චර අවංක වුවත් ඒක සාක්ෂාත් කරගන්න පුළුවන් වේවිද? ප්‍රජාතන්ත්‍රවාදී එක දෙයක් තමයි අපි කාටත් නිදහසේ ජීවත් වෙන්න තියෙන ඉඩකඩ ආරක්ෂා කිරීම. ඒ නිසා මම හිතනවා අපි අද කවුරුත් ඉන්නේ එක්තරා විදිහක වෙනස් වෙන සුළු සාධක සහිත කාල පරිච්ඡේදයක. එනිසා ඒ සාධක සහිත කාල පරිච්ඡේදේ අපි සෑම විටම හොඳ ක්‍රියාවන් සියල්ලටම අපි සහාය දෙන්න ලෑස්ති. මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නය මත ඇතිවෙච්ච අරගලයේ මූලාරම්භයක් එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ අවස්ථාව උපයෝගී කරගෙන එතුමා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ඊයේ පාර්ලිමේන්තුවේ රාජාසන කතාවේ ඉතාම පැහැදිලි ලෙස හැම දෙනාගේම හිත ඇදගන්න විදියට ප්‍රකාශ කරා. අපි ඇතුළු සමස්ත ලාංකීය ජනතාව බලාපොරොත්තු වුණේ බලාපොරොත්තු වෙන්නේ ඒ වැඩ පිළිවෙල ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි කියලා. සර්වපාක්ෂික රජයක් පිහිටුවීම සඳහා වූ දෙවන වටේ සාකච්ඡා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපතිවරයා අතර පැවැත්වුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වුණා. අද ජනතාවගේ තියෙන කුසගින්න පීඩනය සහ අනිකුත් ප්‍රශ්න මේ හැම කාරණයක්ම බඩුමිල ජීවන වියදම මේ කියන කරුණුවලින් රට ගොඩ ගැනීම සඳහා යම් යහපත් යෝජනා ක්‍රියාත්මක කරනවා නම් අපි ඒ සෑම යහපත් යෝජනාවකටම සහයෝගය දෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුව හැදීම සම්බන්ධයෙන් මේ දේශපාලන පක්ෂ සමග තියෙන සාකච්ඡාවට අවසන් වුණාම ඒ පක්ෂවල නියමිතව ගෙනල්ලා ඒ කමිටුවක් හරි මණ්ඩලයක් හරි පත් කරලා විවස්ථාපිත තත්ත්වයක් ඇති වෙන්න ඕනේ. ඒක ඉතින් බොහොම ඉක්මනින් හදන්න කියලා තමයි අපි කියන්නේ. ඒකට ඒක හැදුවොත් අපිට සහයෝගය දෙන්න පුළුවන් රජයට. සාර්ථකත්වයක් නැත්නම් රට විනාශ වෙනවා. දැන් ඇමතිකම් එහෙම කොහොමද බෙදෙනවද? ඒව ගැන සාකච්ඡා වෙනවද? ඇමතිකම් හෝ තනතුරු පිළිබඳව කිසිම දෙයක් කතා කළේ නැහැ, සාකච්ඡා කළේ නැහැ, ලක්ුණේ නැහැ. අගමැතිකම දුන්නොත් එහෙම බාර ගන්නවද ඔබතුමා? අනේ සර්වපාක්ෂික ආණ්ඩුවේ අගමැතිකම ඔබතුමාට දුන්නොත්? නෑ, දැන් මම එහෙම මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මම මගේ සම්පූර්ණ සහයෝගය දෙන්නේ මේ රට තියෙන තැනින් ගොඩ ගන්න වැඩපිළිවෙලකට තමයි. එහෙම නැතුව මම මේ තනතුරක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් මහරජුන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබ පැතුම් පළ කර තිබෙනවා. මේ අතර චීන තානාපතිවරයාද ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහට බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් මහරජින සුබ පැතුම් එක් කර තිබෙනවා. මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය හරහා දෙවන එලිසබත් රජින විසින් මෙම සුබ පැතුම් ජනාධිපතිවරයා වෙත පිරිනමා තිබෙනවා. වත්මන් ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ දෙරට අතර සහයෝගිතාවය වඩාත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි මහරජින ප්‍රකාශ කර තිබෙන්නේ. එමෙන්ම වත්මන් ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු සඳහා තමා සුබපැතුම් එක් කරන බවද දෙවන එලිසබත් රජින සඳහන් කර තිබුණා. ජනාධිපතිවරයාගේ අනාගත භූමිකාව මෙන්ම රටේ ජනතාවගේ සාර්ථකත්වය සහ සතුට පිළිබඳවද බලා සිටින බවයි එලිසබත් රජින සිය සුබපැතුම් පණිවිඩයෙන් වැඩිදුරටත් පවසන්නේ. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චීන තානාපති චී ෂෙන් කොන් මහතා අතර හමුවක් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කළ චීන තානාපතිවරයා දෙරටේ සමඳතා ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. එක් චීනයක් ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාවේ අනුගත වීම මෙන්ම ස්වෛරී භාවය, බහුමික අඛණ්ඩතාවය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්ම වලට ශ්‍රී ලංකාවේ කැපවීම මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කරනු ලැබුවා. වත්මන් ගෝලීය ආතතීන් තවදුරටත් උත්සන්න කරන ප්‍රකෝප කිරීම් වලින් රටවල් වැළකිය යුතුයි. අන්‍යෝන්‍ය ගරුත්වය සහ රටවල අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම සාමකාමී සහයෝගිතාවයට සහ ගැටුම් ඇති නොවීමට වැදගත් පදනමක් බවයි මෙහිදී අවධාරණය කෙරුණේ. මේ අතර ඊයේ දින නවවන පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරයේ ජනාධිපතිවරයා විසින් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ ස්ථානාපතිවරුන් රැසක් පැමිණ සිටින අයුරු දක්නට ලැබුණා. එහිදීද ජනාධිපතිවරයාට රටවල් රැසක සුබපැතුම් පළ කර තිබෙනවා. මේ වන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය
ජනාධිපති රනිල් ඊයේ තම රාජාසන කතාව පැවැත්වුවා. ඒ කතාවට ඉඩ දෙන්නට අවශ්‍ය නිසාත් පුදපි ගමන් කාපියකා කිව්වා වගේ කිසිවක් ලියන එක සාධාරණ යුක්ති සහගත නැති නිසාත් ටෙලිවැකියේ ඊයේ ලිව්වේ නැහැ. ජනාධිපති රනිල්ගේ කතාව හරිම ආකර්ෂණීයයි. හරියට සින්ඩ්‍රෙල්ලා සුරංගනා කතාව වගේ බලාපොරොත්තු සහගතයි ලස්සනයි. ආවෙත් වාහන පිරිවරාගෙන නෙමෙයි. මම රජෙක්වත් දෙවි කෙනෙකුවත් නෙවෙයි කියලත් කිව්වා. ඒක ඇහෙනකොට මහින්ද රාජ පක්ෂට නම් පොලොව පලාගෙන යන්න හිතෙන්නේ නැති නේද? සාමාන්‍යයෙන් රාජාසන කතාවෙන් පසුව ටී පාටියක් එහෙමත් නැත්නම් තේපැන් සංග්‍රහයක් පවත්වන එක තමයි සම්ප්‍රදාය. මෙවර තේපැන් සංග්‍රහයත් ජනාධිපති රනිල්ගේ වියදමින්ම තමයි පැවැත්වුවේ. අතිගරු ශ්‍රීමත් ආදී විවිධ ආටෝප සාටෝපයන් නැතිව, විශේෂයෙන් ජනාධිපති දජ කොඩි නැතිව, ඉතාම සරලම ජනාධිපති තමා බව ඔහු දැන් නොකියා කියමින් ඉන්නවා. එක්තරා විදිහකින් එය අගය කළ යුතුයි. මේ රාජාසන කතාවත් වෙනදා ජනාධිපතිවරුන්ගේ කතා සේම සාම්ප්‍රදායික කරුණු වලින් සමන්විත වුණා. ජාති ආගම් කුල බේද නැති තමා සමගේ ජනාධිපති බවත් ජනපති රනිල් ඊයේ ප්‍රකාශ කළා. විශේෂයෙන්ම වැදගත් වුණේ ජනාධිපති සතු අසීමිත බලතල අඩු කරන්න සූදානම් බව ප්‍රකාශ කිරීම. සියලට වඩා වැදගත් වූයේ 20:48 දී සංවර්ධිත සිහින රාජ්‍ය කතාව. ඒ අනුව සමස්ත රාජාසන කතාවම අහගෙන ඉන්නකොට හරි සතුටක් දැනුණා. ඒ තව අවුරුදු 20කින් 25කින් අපට නැති වුණාට අනේ දෙවියනේ, අපේ දරුවන්ට සංවර්ධිත රාජ්‍යයක්, දියුණු රාජ්‍යයක් ලැබෙනවා නේද කියලා. ඇමරිකාව වගේ, ජපානය වගේ, සිංගප්පූරුව වගේ ලස්සන රටක් ලැබෙනවා නම් ආයේ ඉතින් ඊටත් වඩා සතුටක් කොයින්ද නේද? ඒ සතුට නිසා නොදැනිම බඩපිනුම් දෙක තුනක් ගැහුවා නෙමේ ගැහුණා. නමුත් ඒ එක්කම හෝ ගාලා ඇස්වලට කඳුළු ගලාගෙනත් ආවා. තාමත් ගලනවා. ඒ ඇයිද දන්නවද? අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ හිටපු, 6 වතාවක් අගමැතිකම් දරපු, තරුණ කටයුතු, අධ්‍යාපන කටයුතු ආදී විවිධ අමාත්‍ය දුර දරපු රනිල් වික්‍රමසිංහ නේද මේ කතා කරන්නේ කියලා දැනුණහමයි. ඊටත් වඩා බය වගේම දුකකුත් දැනුනේ මේ අපේ රටේ විශාලතම මූල්‍ය වංචාව ලෙස වත්මන් අගමැති දිනේශ්ලා උඩ දාගෙන කෑ ගැහුවෙත්, විරුද්ධ වුණෙත් මෙයාටම නේද කියලා මතක් වුණාමයි. මහබැංකු හොර ආදී වශයෙන් පතුරු ගහපු රනිල් නේද මේ කියලා හිතනකොට තව අවුරුදු 25ක් 30ක් ඇතුළත සංවර්ධිත රාජ්‍ය කතාව හුදෙක්ම සින්ඩ්‍රෙල්ලා වගේ සුරංගනා කතාවක් වේවිද කියලත් දුක හිතුණා. ඒ වගේම තමයි ත්‍රස්තවාදයට ආයේ හිස ඔසවන්නට ඉඩ දෙන්නේ නැහැ කියනකොටම සමහර ඩ්‍රැකියුලා පොත් සහ චිත්‍රපටි මතක් වුණා. ජනාධිපති රනිල් සුරංගනා කතා පොත් වගේම ඩ්‍රැකියුලා පොතුත් අනිවාර්යෙන්ම කියවලා ඇති. ඒ නැතත් නෙට්ෆ්ලික්ස් එකේ චිත්‍රපටි බලපු නිසා අනිවාර්යෙන්ම බලලා තියෙන්නටම ඕනේ. දැන් ජනාධිපති රනිල්ගේ මුවගේ තියෙන්නෙම ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ නැ කියන වචනමයි. මේ ත්‍රස්තවාදය කියන වචන ඔහු නිතර භාවිත කරන්නේ අරගලකරුවන් පදනම් කරගෙනයි. ඇත්තටම ත්‍රස්තවාදය කියන වචනය සමග විශේෂයෙන් මිනිමැරුම් සහ බෝම්බ පිපිරීම් කියන වචන බැඳිලා තියෙනවා. ප්‍රචණ්ඩත්වයේ පදනම් කරගෙන තුවක්කු බෝම්බ යොදාගෙන සිදු කරන අපරාධ තමයි ජාත්‍යන්තර ලෝකයේ තුල ත්‍රස්තවාදී ලේබලයට වැටෙන්නේ. නමුත් ගාලු මෝදර අරගල තුළ සිදු වූ ත්‍රස්තවාදී ක්‍රියා මොනවද කියලා ඇත්තටම ප්‍රශ්න කළ යුතුයි. එකම එක ත්‍රස්තවාදී ක්‍රියාව තමයි හිටපු අගමැති මහින්දගේ මැර ප්‍රහාරය. ඉන් අනතුරුව රටපුරා ඇති වූ ගිනි තැබීම් සහ පහර දීම්. දැන් ජනාධිපති රනිල් ත්‍රස්තවාදයේ ගැනම කතා කරන නිසා, කතා කළ නිසා නිකමට වගේ මතක් කරන්නේ අලුත් පිටපතක් ලියලා නිකන් නමට හරි කමක් නැහැ හිටපු අගමැතිව, ඒ කියන්නේ ඔබේ අතිජාත මිතුරා මහින්දව අරගලයට පහර දීම ත්‍රස්තවාදී චෝදනා යටතට අරගෙන අත්අඩංගුවට ගත්තොත් නේද හොඳ? එයාව බැරි නම් අඩුම ගානේ ජොනි හරි කමක් නැහැ අත්අඩංගුවට අරන් පෙන්නන්න. දැන් එකක් පැහැදිලි, ජනාධිපති රනිල් තම ජීවිත කාලය තුළම කියපු ලස්සන සුරංගනා කතා පොත් සහ ඩ්‍රැකියුලා පොත්වල කතා මිශ්‍ර කරලා රටපාලනය කරන්න හදනවා කියලා. ඇත්තටම තව අවුරුදු 20ක් 25ක් ජීවත් වුණත් ජනපති රනිල්ට මේ රට හදන්න වෙන්නේ ඔය 225 එකතු වෙලානේ නේද? විශේෂයෙන් ඔය පුටුවට රාජපක්ෂ අනුප්‍රාප්තිකයෙකු ගේනකන් කා එක්කද රට කරන්න වෙන්නේ? ප්‍රසන්න රණතුංගල, නිමල් ලන්සලා, නිමල් සිරිපාල්ද සිල්වලා, රෝහිත අබේ ගුණවර්ධනලා, මහින්දානන්ද අලුත්ගමගේලා
එහෙම නේද? ඒගොල්ලොත් එක්ක නේද? සමහර විට විමල්ලා ගම්මන් පිල්ල වගේ ඈත් හීන් සීරු එකතු වෙවි. මොකද යාලත් රාජ්‍ය බේර ගන්න රට බේර ගන්න නිතර කෑමර දෙන කට්ටියනේ නේද? එකී නොකී මේ සියලු දෙනාම එක්කාසු වෙලා අන්තිමටම මේ රට කොහොම හෝ කමක් නැහැ. ඔය කියන සංවර්ධිත සිහින රාජ්‍ය කරා ගෙන යාවිද? මොන සංවර්ධන සිහිනද මිස්ටර් ප්‍රෙසිඩන්ට්? IMF එක හරි ලෝක බැංකුවෙන් හරි චීනෙන් හරි ඩොලර් ලැබෙන්න පටන් ගත්ත ගමන් පුළුවන් නම් ඔය කට්ටියගේ හොරා කෑම නතර කරගන්න ලොකු දෙයක්. අහුවෙච්ච තැනින් හොරා කන්න පටන් ගනි. ඔබ මිස්ටර් ක්ලීන් කියලා විරුදාවලි ලැබලා තිබුණ කෙනෙක් නේද? අන්තිමට ඔබටත් උනානේ අර්ජුන් මහේන්ද්‍රලා එකතු වෙලා ඒ කරපු හරිය මද? වැදගත් දේ දූෂණේ නැති කරන එක. දූෂිත හොර මැති ඇමතිලා එක් අයෙකු හෝ දෙන්නෙකු අඩුම ගානේ අත්අඩංගුවට අරගෙන හිරේ විලංගුවේ දාන එක. එහෙම කරන්නේ කොහොමද නේද? සීසර් විතරක් නෙමෙයිනේ, සීසර්ගේ බිරිඳත් නිර්දෝෂී විය යුතුයි කියන කියමන එතකොට මතක් වෙනවනේ. ඒ නිසා ඉතාම පැහැදිලි, ඔය එකම එක දූෂිතයෙකුටවත් දඬුවම් ලැබෙන්නේ නැහැ කියන එක. දැන් අප කියන්නෙම ඔබේ ඔය රාජාසන කතාවේ සින්ඩ්‍රෙල්ලා, ස්ලීපින් බියුටි වැනි සුන්දර සුරංගනා කතාවල කොටස් වගේම ඩ්‍රැකියුලා පොත් හෝ චිත්‍රපටිවල කොටසුත් අඩංගුයි කියලාමයි. ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ නැහැ කියලා ත්‍රස්තවාදයේ කියන අකුරු වලට මුවා වෙලා ඔබ අරගලය මර්ධනය කරන්න, මඩින්න, පාලනය කරන්න හදනවා කියන එක ආයේ අමුතුවෙන් කිව යුතු නැහැ. ඔබ ත්‍රස්තවාදයේ මර්ධනය කරනවා කියලා රාජාසන කතාවේ කියනකොට අපට ඇහුණා මේසවලට හයියෙන් තඩි බාන ශබ්ද. ඒ කවුද කියලා නම් දැක්කේ නැහැ, පෙන්වුවේ නැහැ. නමුත් ස්ථීර වශයෙන් මෙහෙම මේසවලට තඩි බාලා ඔබට අත්පොල සම්දුන්නේ ඔය පොහොට්ටුවේ පැත්තේ ඉන්න මේ රටේ සාරේ උරා බීපු ඩ්‍රැකියුලාගේ අයියලා මල්ලිලා විය යුතුමයි. තුවක්කු පිස්තෝල අරගෙන බලහත්කාරයෙන් ඉඩම් ගොඩ කළ අය වගේම පාපැදියෙන් නගර සභාවට ඇවිත් අද මාලිගා වගේ ගෙවල් 7-8 ඇති කුඩු වෙළෙන්දන් විය යුතුමයි. ඒකයි අප කියන්නේ ඔබේ රාජාසන කතාව සින්ඩ්‍රෙල්ලා සුරංගනා කතාවක් වගේම ඩ්‍රැකියුලා ෆිල්ම් එකක හෝ පොතක කොටස් වලින් යුක්තයි කියලා. ඒකට හොඳම උදාහරණයක් දෙන්නම්. අරගලවල මුලින්ම හිටපු සමන් රත්නප්‍රියව ඔබේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය දීලා නලවද්දී ඒක සින්ඩ්‍රෙල්ලා සුරංගනා කතාව වගේමයි නේද? ඒ අරගලයේම සිටි ජෝසප් ස්ටාලින්ව කුදලගෙන යන්නේ ඔබේ කතාවල ඉන්න සින්ඩ්‍රෙල්ලා සුරංගනාවිය වගේම ඩ්‍රැකියුලත් එකම මොහොතේ ක්‍රියා කරන නිසා කියලා මෙරටේ සබුද්ධික ජනතාව තේරුම් ගත යුතුයි. මතකද මීට කලින් දවසක පාර්ලිමේන්තුවේදී ඔබ ජෝසප් ස්ටාලින් ගැන කියපු කතාව? ඒත් ඊයේ ඇතුනේ සිද්ධියේදී සුප්‍රසිද්ධ අපේ වෘත්තීය සමිති නායකයෙක් වන ජෝසප් ස්ටැලින් යුරෝපීය සංගමයේ දන්න පුද්ගලෙක්. 2016 මම මේ ගැන සාකච්ඡා කරන්න ගියද්දි එතුමත් අපේ මේ අර වෙළඳ කලාපේ සංගමයේ අයත් ඔක්කොම එක කතා කළා. දැන් මෙතන ඇත්ත වශයෙන්ම යුරෝපීය සංගමයේ ජාත්‍යන්තර කංකරු සංගමයෙන් මේක සිදු වෙන්නට අනුව මොකද මෙතන කිසිම නීතියක් නැහැ. ඉතින් මම කැමති අහන්න විශේෂයෙන්ම මුදල් ඇමතිතුමාට මේ පිළිබඳ වෘත්තීය සමිතිය එක්ක විගහට සාකච්ඡා කළා. පොලිසිය පිළිබඳත් කොමිටියක් පත් කරන්න නැත්නම් මෙතනින් කළා තියෙන හොඳ වැඩ ටික එක සැරේම හේදිලා යන්න පුළුවන්. ඒකයි අප අද ටෙලිවැකිය තුලත් මතක් කරන්නේ. අපේ රටේ දේශපාලනඥින්ගේ කතා හුදෙක් සුරංගනා කතා හෝ ඩ්‍රැකියුලා කතා මිස මහ පොළොවේ යථාර්ථ නෙවෙයි කියලා. ඉතිහාසයේ පුරාම දේශපාලනඥින් අපට පෙන්වේ සින්ඩ්‍රෙලාගේ සුරංගනා කතා. හැබැයි ක්‍රියා කළේ ඩ්‍රැකියුලා චිත්‍රපටිවල වගේ කියලයි අද ටෙලිවැකිය අවසන් කරන්නේ. 20:48 වෙනකන් හිටියොත් සංවර්ධිත රාජ්‍යයක ඇවිද යමු නේද කියලත් මතක් කරන්න. හැබැයි ඊට පෙර IMF ණය අරගෙන පෝලිම් නැති කරලා කුසගින්න නිවන්නේ කියලා මතක් කරනවා. නැත්තම් 20:48 දී ඇවිදින ඇටසැකිලි විතරක් ඉතිරි වේවි. අද මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය බස් ගාස්තු 11.14% කින් අඩුවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා පවසනවා. යනුව අවම බස් ගාස්තු රුපියල් 34ක් වනු ඇති. මේ අතර QR කේත ක්‍රමය යටතේ ඉන්ධන ලබා දීම අද සිවවන දිනටත් ක්‍රියාත්මකයි.
අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සාමාන්‍ය බස් ගාස්තු 111.14 කින් අඩු කර තිබෙනවා. ඒ අනුව රුපියල් 38ක් පැවති අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා අඩුවනු ඇති. මේ වන විට බස් රථවල ගමන් කරන මගීන් ආසනගත ප්‍රමාණයට වඩා රැගෙන යනවා. ඒ හේතුවත් එක්ක 2021 11 මාසයේ 11 වෙනිදා වැඩි කරපු 120න් 110ක ප්‍රමාණයක බස් ගාස්තුවක් අඩු කරන්න. පසුගිය පළවෙනිදා ඩීසල් මිල රුපියල් 10කින් පහත හෙළුණා. ඒ අනුව 1.14ක අඩුවීමක් අපි ගණනය කළා. මේ කාරණා දෙකම එකතු කරපුවාම 11.14ක බස් ගාස්තු අඩුවීමක් සිදු වෙනවා. ඉන්ධන ගැටලුව විසඳීමෙන් තොරව බස් ගාස්තු සංශෝධනය අනුමත කළ නොහැකි බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. මේ හේතුවෙන් හෙට දිනේ පෞද්ගලික බස් වර්ජනයක්ද ක්‍රියාත්මක කරන බව ඔහු මාධ්‍යට ප්‍රකාශ කර සිටියා. මේ ඉන්ධන ගැටලුව තියෙන තාක්කල් කිසිදු ආකාරයකින් පොදු ප්‍රවාහන සේවාව බස් සේවාව සාර්ථක වෙන්නේ නැහැ. බස් ගාස්තු අඩු කරාට ප්‍රශ්නයක් නැහැ. ඉන්ධන තිබුණා නම් මේක අපිට ගැටලුවක් නෙමෙයි. මේ අනපේක්ෂිත විදියට බස් ගාස්තු අඩු කිරීම ඉතාමත් නින්දාසාගත ක්‍රියාවලියක්. අමාත්‍යවරයාට අමාත්‍යාංශයක් කරන්න බැරි නම් එතුමා මේක බාර නොගෙන ඉන්න ඕන. රුපියල් 2500ට එතුමා කන්න දෙන්න පුළුවන් කිව්ව මිනිස්සුයනේ. අදටත් අපේ බස් රථ ධාවනය වෙන්නේ 140යි. ඉන්ධන ගැටලුව තියෙන සෑම ප්‍රදේශයකම බස් අපි නවත්තන්න හෙට දිනේ කටයුතු කරනවා. මේ අතර ඉදිරියේදී රට තුල යලිත් ඉන්ධන අර්බුදයක් මතුවන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳුම්කරු ආනන්ද පාලිත පවසනවා. මේ මොහොත වෙන විට 16 වෙනිදා මෙක්ටික් 3410 නැව සල්ලි බැඳ කිව්වත් ගිව්වා කිව්වත් තාම මුත්‍රාදිරටෝ කොළොන්නාඩු ගඩබෑම සඳහා ඩොල්ෆින් ගැටියටෝ අරගෙන නැහැ. අද වෙන විට ඩොලර් ලක්ෂ 5 ඉක්මවනවා ප්‍රමාද ගාස්තු පවන. තවමත් කිසිදු පෙට්‍රල් නැවක් නැහැ. මේ මොහොතේකොට මෙක්ටික් 3410යි තියෙන්නේ. ඒ කියන්නේ ලබන සතියට පමණයි පෙට්‍රල් රැඳ වෙලා තියෙන්නේ. දැනට තියෙන ඩීසල් මෙක්ටික් 3410ට ඇරින්ද වෙනත් නැවට අගෝස්තු 15-20 කියන්නේ මේ රටේ දැඩි ඉන්ධන අර්බුදයකට මුහුණ දීමට පෝලිං වල ඉඳලා QR සලාක සමයට දීලා බෙදා ගන්න ඉන්ධන නොමැති වෙන තත්ත්වය තමයි දැන් තියෙන සැබෑ තත්ත්වය. මේ අතර හෙට දිනේ සිට විදුලි කප්පාදුව පැයක කාලයක් දක්වා අඩු කිරීමට කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් සිදුව ඇති ආපදා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. පසුගියදා සැඩ පහරට හසු වී අතුරුදන් වූ 17 හැවිරිදි තරුණියගේ සිරුර අද සොයා ගැනුණා. කලුඟක පිටාර ගැලීමෙන්ද පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. දිවිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. එසේම රත්නපුර දොඩම්පිය ප්‍රදේශයේදී කළුගංගාව පිටාර ගැලීමෙන් ජලපහරකට හසු වී පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. එලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදී දොඩම්පිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලිසිය හා ප්‍රදේශවාසීන් විසින් ජලපහරකට හසු වූ එම පුද්ගලයා සොයාගෙන රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් ඔහු රෝහල්ගත කරන විටත් මියගොස් සිට ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට අයත් ජනතාව පීඩාවට පත්ව සිටිනවා. යාපනය නුවරඑළිය මහනුවර මාතලේ ගාල්ල හම්බන්තොට මාතර රත්නපුර කෑගල්ල හා ගම්පහ යන දිස්ත්‍රික්කවලට මෙම අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ. මේ වන විට පුත්කලින් 12,829 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ප්‍රකාශ කළා. මේ අතර දිස්ත්‍රික්ක 8ක් සඳහා නිකුත් කළ නායෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ගාල්ල හම්බන්තොට මහනුවර කෑගල්ල මාතලේ මාතර නුවරඑළිය හා රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහායි එම නායෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ. ඉන් දිස්ත්‍රික්ක 5කට නායෑමේ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයි නිකුත් කර ඇත්තේ. හැට නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය දෙකකට ආසන්න කාලයක් ඇන හිට තිබෙනවා. තවදුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් හැටන් කොළඹ හැට නුවරඑළිය හා නුවරඑළිය ගම්පල ප්‍රධාන මාර්ගයට පස්කන්දු කඩා වැටීමේ අවධානමක් පවතිනවා. මේ හේතුවෙන් රිය දහවනේදී සැලකිලිමත් වන ලෙසයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මස්කිලිය ශ්‍රීපාද නල්ලතන්නිය මාර්ගයේ මෝහිනී ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට ගල් පෙරලීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හැමේ උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය තවදුරටත් සිදු නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ හේතුවෙන් අද දිනට නියමිත කොළඹ කොටුව සිට බදුල්ල පළා දහවනේ වන දුම්රියට අවලංගු කිරීමටයි කටයුතු කර ඇත්තේ. එසේම කොළඹ කොටුව බදුල්ල දුම්රිය කිහිපයක්ම හෙට දිනේදීත් අවලංගු කර තිබෙනවා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.